ええ、向かって。あいやってるね、けてるね。ほら、あきだんごにさ、人間ねず。はいよ、もうあれしゅん。はい、せんよい。まんこまでさ、にやみんね。まんぽじいね。うん。ええ、かたまい。だ、あきだんさ、にんのふわ。だんげとくろあれだ、あきだんにんげんのばいで。කළුවරට බයයි නේද? අපෝ නැ. එහෙනම් දෙලට ඉලාති ඉතනදෝලේ උදේ ඔක්කිය දාන්න උත නැහැ. ඒකද උතුුණා නම් මත්තරි ඉන්න පුළුවා. ආ ඇත්තද? එතකොට දැන් පෙටිය බයි කන්නේ කොහමද? තනියෙන් කන්න පුළුවන්ද? මට කවන්න කියන්න එපා. ඔයාට කන්න පුළුවන් නේ? ඒක තමයි තුකේතේ නම පවුනේ. අම්මා පව්. බයි උයාගන්නේ කොහමද? බං කලින් ගෙනල්ල කනවා. කලින් ගෙනල්ල කනවා? ඔයාට සල්ලි නෑනේ. අංගාවල් පොණ දිනා ඒ ටික මම පාත කල ඇඳලා. චොක්ලට් බාන කරලා දෙනවා. හරි හරි. එහෙනම් ඉතින් ඔයාට අම්මි වෝන් නෑනේ. මම යන්නම්. හරිනේ? එපා එපා බේ. නේනපඩු. ඇවුනා ඩොලේ ලොකේ දාන බෑනේ. ඒක චුටු බරිනේ. මං මොකද මේ අහන්න හදුවේ? එහෙනම් ඉතින් අහන්නක දැන් ඔයා අහන්න යන්නේ එක. කොහොමද මගේ තාත්තා? මම් බබා ඔයාට කියන්නේ තාති රටනේ. ලැත්තනම් ඉතින් යන්න එපා. එහෙම රට ගියාම ඉක්මනටම එන්න බෑනේ. සල්ලි හම්බ කරගෙන තමයි එන්න ඕනේ. තේරුණාද? ඔකත් කන්නේ තරි මතෝන් තාත්තවල. හරි ඉතින් තාති එයි. හරිද? අකෝල කද දැදි. යා කෝල් කරනවනේ පැටියා. කොමං දෙක නෑන කෝල් එකක් කෙනවා. කෝල් එකක් ආන මාත් එක්ක කතා කරන්න බෑ. එන්නකෝ. ගෙදර කවුද? ගෙදර කවුද? කාව හම්බෙන්නද? මා හම්බෙන්නද?
සහස් ඔබ නොසන්සුන් විය යුතු නැහැ. සිංහ සිංහ මට වගේ ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුළුවන් වෙයි. ඒත් සමහර ප්‍රශ්න වලට මම තාම උත්තර හොයාගෙන නැති වෙන්න පුළුවන්. අනේ සිංහ මට පුළුවන් නම් කියනවාද මගේ තාත්තට මොකද වුනේ කියලා? සස්ත්‍රී විවෘත නොකිරීමට ගත් උත්සාහයකදී ඔබේ තාත්තව අපිට අහිමි වුණා. මගේ තාත්තව කවුද මැරුවේ? මම ඒකට උත්තර දන්නේ නැති ප්‍රශ්නයක් කියලා මම ඔබට කලින් කියලා තියෙනවා. ඒක මට හොයාගන්න බැරි වුණා. හැබැයි මම එක දෙයක් දන්නවා. මොකද්ද? එයාව විනාශ කරන්න පුළුවන් උනේ තවත් හේල්ලයන් කෙනෙකුට විතරයි කියන එක. ඉතින් ඔයාගේ පස්සේ මේ වැඩේ මට බාර දුන්නා නම් ඔයාගේ චූටි පුතාට තියෙන තර්ජනය මොකද්ද? එයාලගේ ඊළඟ ටාගට් එක මමනේ. වෙන්න පුළුවන්. ඒත් ඔබට මේ ශක්තියෙන් තියෙනවා. මගේ රත්තරම් පුතා තාම මේ මොනවද දන්නේ නැහැ. එයාලට කිරිසප්පෙක්ගෙන් ඇති වැඩේ මොකද්ද? එන්න අපි ඉඳගෙන කතා කරමු. නෑ මෙහෙම හොඳයි. කමක් නෑ එන්න ඉඳගන්න. අනේ එන්න නංගි. හරියටම මාර්තු 21 වෙනිදා උදේ 9:09 රාශි චක්‍රයක මත එක පිහිටනවා. අන්න එතකොට විශ්ව දොරටු විවෘත කරන්න හේල්ලෙන් බලාගෙන ඉන්නවා. එතකොට විශ්වයට ගිය හේල්ලෙන් විශ්ව දොරටුවෙන් නැවත ආපහු එයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. විශ්ව දොරටුව විවෘත කරාම මොකද වෙන්නේ? එතන ඉන්න සියලු දෙනාම විශ්වයට විවෘත වෙනවා. එතකොට විශ්වයේ අසාමාන්‍ය ශක්තියින්ගෙන් එයාය බලගැන් වෙනවා. විශ්වදොරට විවෘත කිරීමේ හැකියාව තියෙන්නේ ගුරුළු වංශිකයින්ට විතරනේ. එහෙමනේ? ඔව්. නමුත් අනිත් අයත් ඒකට උත්සාහ කරන්න පුළුවන්. ඒ මොකද ඒ ලබා ගන්නා ශක්තිය නොවුන්ට පුළුවන් ප්‍රබලම වංශය බවට පත් වෙන්න. අනේ ප්‍රබලම වංශයට තමයි විශ්වදොරට පාලනය කිරීමේ අයිතිය හිමි වෙන්නේ. පාලනය කිරීමේ අයිති හිමි වුණොත් මොකද වෙන්නේ? ඔවුන්ගේ අසාමාන්‍ය ශක්තියත් හෙල්ලෙන් ලාගෙන් ලබා ගන්නා දැනුමත් තාක්ෂණයත් පාවිච්චි කරලා ඒගොල්ලන්ට පුළුවන් ලෝකේ බලය අතට ගන්න. ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද? ලෝකයක් හැටියට අපි ප්‍රබල ජාතියක් වෙයිනේ. රටක් හැටියටත් ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ හරිය අතට ගියොත් වැරදියට මේ බලය පාවිච්චි කළොත් එකින් ලෝකෙට නපුරක් වෙන්න පුළුවන්. බල තණ්හාවෙන් ලෝකෙ විනාශ වෙන්න පුළුවන්. දැන් මොන වංශිකින්ද කරන්න හදන්නේ? කුරුළු වංශය හැර ගජසිංහ, බේරුණ්ඩ, රණහංස, කිඳුරු, නාරි කියන මේ හැමෝටම මේ ආසාව තියෙන්න පුළුවන්. එතකොට මේ මාර්තු 21 වෙනිදා ඕක විවෘත කරන්න බලයි ඒ අය. ඒක එහෙම ලේසි දෙයක් නෙවෙයි. ඇයි ඒ? ඒකට ඕන කරන තව දේවල් තියෙනවා. ඒ දේව කාටවත් හොයාගන්න බැරි විදිහට ස්ථානගත කරලායි තියෙන්නේ. මේ එනවා එන්නේ නේ කිව්වා. මං ආයේ කාටදයක් කරන්නේ නෙමෙයි. මංජුසාවරය. ඒකත් මට මේ දුන්න මංජුසාල්. එහෙමද? ඒක පුංචි දෙයක් විතරයි. පොඩි දෙයක් විතරයි? එහෙනම් මේක මගෙන් උදුර ගන්න හැදුවේ? බේරුණ්ඩ වංශයේ වර්තමානිකය වෙච්ච කෙවින්ට එකපාරටම අමතක වීමේ තත්ත්වයක් තියෙනවා. ඔබට ශක්තියක් වෙච්ච මේ දියරට පුළුවන් ඒක නැති කරන්න. ආන්නේ අමතක වීමේ තත්ත්වෙම තමයි අපිට තියෙන වාසිය. මොනවද මේ? කොහෙද මේවා තියෙන්නේ? ඔයාට මතකද පහුගිය දවස්වල හීනෙන් ඔයාට පෙනුණු යම් විශේෂ තනක්? ඔව් මට මතකයි. සස්ත්‍රී මුළු ලෝකෙම වහන් වෙච්ච විශ්ව දොරටුව
ඔබ එතනට යා යුතුයි. මං කොහොමද යන්නේ? මං දන්නේ නැහැ නේද? මම ඔබට ඒකට උදව් කරන්නම්. ඔබ එතනට ගියාම ඔබට දැනෙවි ඔබ මොනවද කරන්න ඕනේ කියලා. ඒක තමයි ඔබේ ජානගත උරුමය. අනිතේලෙල්ලා දන්නේ නැද්ද එතන? දන්නවා. අපි වගේ මේගොල්ලොත් හැම දෙයක්ම දන්නවා. විශ්වතරට විවෘත කරන්න ඕන දේවල් එතන හැංගිලා තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ඒවා හොයනවා. මේ ගත වෙච්ච අවුරුදු දහස් ගාන තිස්සම යාළ හොයනවා. ඒ විතරක් නෙමෙයි යාළගේ වර්තමානිකයත් හොයනවා. හැබැයි තවම කාටවත් හොයාගන්න බැරි වුණා. එතරම් රහසිගතවයි ගුරුළු වංශිකයෝ තම තොරතුරු තියාගෙන ඉන්නේ. එතකොට මාර්තු 21 කිනේ දවෙද්දී ඒ දේවල් හොයාගන්න පුළුවන් හැමදේම මේගොල්ලෝ කරයිනේ. අනිවාර්යයෙන්ම. ඒ වෙනකොටත් ඒ දේවල් අපි බාරේ තියාගන්න ඕනේ. ඔව්, නැත්තං ඒගොල්ලෝ ශස්ත්‍රය විවෘත කරන්න බලයි. බෑ. ඇයි? ඒකට තව දෙයක් ඕනේ. ඒක අත්‍යවශ්‍යමයි. ඒ මොකද්ද? කුරුළු වංශිකයෙකුගේ ජීවමානලේ. ඒ කියන්නේ මගෙලේ නැත්තම් ඔයාගේ පුතු පැටිය ගෙලේ. අපි මුල්ලමාවිය සංවර්ධනය ගැන කතා කරන රාජ්‍ය නෝන සංවිධානයකින්. මම ඒක රිසර්ච් කෙනෙක්. හරියට අපි මේ පුතාගේ වයසේ පියා හිමි වෙච්ච පොඩි බබා ටිකක් එකතු කරගෙන එයාලට අනාගතයේදී වගේම වර්තමානයේදී ඇතිවෙන ගැටලු ගැන පොඩි දත්ත වගයක් එකතු කරනවා. මගේ ගාව නම් නැදක් දෙන්න ළඟ ටිකක් වැදුනේක රේන තුන්න. ඇත්තද? එන්නේ බොළු කලේ. තාම අලුත් දත ගෙනත් දුන්න. ළඟදිම ගෙනත් දෙයි. මං හරි කියලා තියෙනව නේද ලොකු අයගේ කතාවට පණින්න එපා කියලා? ඔව්. හරි, දැන් වා කරපු මේ පඬිත වැඩේ මොකද්ද? දිව්වේක ලොකු අය කතාව බබේ මදහුණ පොඩි අය කියලා කියනවා. හැම ගෙදරම පොඩි අය මේ වගේ තමයි මිස්. එතකොට මෙයාට වයස කීයද? මෙයාට තාම අවුරුදු 5යි. එතකොට මොන්සරි එහෙම යනවද? ඔව් යනවා. මොකද්ද පුතා යන මොන්ටිසෝරි? ඒක මේ ළඟ මොන්ටිසෝරි එකක්, ලිටල් ස්ටාර් කියලා. එතකොට පුතා කැමැත්තේ මොන්ටිසෝරි යනවද? යනවා යනවා. හැබැයි ගෙදර ඉන්න තමයි වැඩිපුරම ආස. මොන්ටිසෝරි ගියපු දවසට මාවත් දාලා තමයි ගෙදර දුවන් එන්නේ. එතකොට පුතාගේ තාත්තා නැති වුණේ මක් වෙලාද? එයා නැති ගියාද? ඇත්තටම රට දෙන්නේ මිස්. මට මේ ආයිසරායි කාරණාව කතා කරන්න ටිකක් අමාරුයි. හරි හරි, අපි ඒ ගැන පස්සේ කතා කරමු. මේ ඔයාලා මේ ඩීටේල්ස් අරන් මොනවද කරන්නේ? මේ අපි මේ පොඩිත්තන්ගේ විස්තර අරගෙන එයාලගේ අනාගතය සැලසුම් කරන්න උදව් කරනවා. අපි එයාලා වෙනුවෙන් පෙනී සිටිනවා. මගේ බබාට කොහොම වෙතත් මේ කරන දේ නම් ලොකු උදව්වක්.
මන් දැනගෙන හිටියේ නෑනේ ඔයයි ගුරුළු වංශියම් ප්‍රාප්තකයා කියලා. කොහොම වුණත් අන්තිමට එක හොඳ දෙයක්. පොඩි කාලේ ඉඳන් මං අහපු විස්තරවල ගුරුළු කියන්නේ මහා උදාර වංශයක්. අපි රණහංස. හැබැයි මං ආදරය කරේ ගුරුලන්ට. අද ඔයා එතන මං කවදාවත් නොහිතපු විදිහට. ඒක ගොඩක් හොඳයි. මං දන්නවා මගේ දඟකාර හැඩකාර විසේකාරයා ඔයාගේ යුතුකම ඉටු කරනවා. හොඳින් ඉන්න දැන්ද යන්නේ. අද යාළුවා නැද්ද? ඇයි යාළුවා හම්බෙන්න තෝරේ? අනේ නෑ එහෙම එකක් නෑ, නිකන් එහෙමයි. මට දවස් දෙකක් විතර එන්න බැරි වුණා. ඒක තමයි නතාෂාත් කතා වුණා අයියෝ ආවේ නැති කි. දැන් නතාෂාට විතරද මේ ප්‍රශ්නේ ආවේ? අනිත් අයට එහෙම නැද්ද? ඒක මන් දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් නතාෂාට නම් එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ආකෝ ආකෝ. ඕන වෙලාවක මේක හරහට එනවා. මොන හැතිරියක්ද මන්දා. බබාවගේ නැලවිලා කතා කරන ලස්සන මොන කොල්ලද ඉතින් ওই මායන් වලට අහු වෙන්නේ නැත්තේ. අපි යමු. මේ රෝසි මට අදත් එන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔයා මේ වැඩේ ඉවර කරගන්න නැද්ද සහස්? ඉවර කරන්න ඕනේ. එහෙනම් ඒත් මේක අත්‍යවශ්‍යම වැඩක්. හමෝ ඔයාට මාර ලොකු වැඩක් තියෙන ඉතින් අපිටත් කියන්න බැරි. අනේ නෑ කියන්න බැරි කමක් නෙමෙයි. එහෙනම් මොකද්ද ලොකු වැඩේ? ඒත් ඔයා පිළිගනියි දන්නේ නැහැ ඒක. ඇයියේ? මොකද මාත්තා පිළිගන්න මට්ටමක නෑ ඒකයි. හරි හරි කමන්නෑ මට කියන්න ඕනේ නෑ. මේ රෝසි නවතින්න රෝසි. කමන්නෑ වාඩි කියන්න පුළුවන් වෙච්ච කාලෙක කියන්නකෝ. හැබැයි මතක තියාගන්න මේ කරන වැඩේ ඉවරයක් කරගන්න. නැත්නම් ඔක්කොම අපරාධේ. අම්මා අච්චර මහන්සියලා රටේ ඉඳලා එවන සල්ලි නාස්ති කරන්නේ.
ගුරුළු ඔබ සුපරීක්ෂාකාරී විය යුතුයි.
හිතුවේ නෑ බං ඌ එච්චර වැඩෙක් කියලා. මං කිව්වනේ ඌ එහෙම සරලව ගන්න බෑ කියලා. යකෝ මේක මේ නිකන් ඇටකිච්චන් කොල්ලෙන්නේ. ඌ නිකන් කොල්ලෙක් වුණා නම්. ඌ දැන් ගුරුලෙක්. ඌව දැන් එහෙම සරලව ගන්න බෑ. මං හිතන්නේ අවුරුදු 10 ගානකට උන්ගේ විස්තර උඹලා වංශයෙන්ගෙම උඹ දැනගන්න ඇති. ඔව් ඔව්. ඒව නිකන් මේ සුරංගනා කතාව වගේ නෙවෙයි. ඒව මේ 21 විශ්වාස කරන්න පුළුවන්ද? ජාන උරුමයෙන්ම හේලෙන් කෙනෙක් වෙච්ච උඹත් කොහොම කියනවා නම් මේ ලෝකේ මේ කතාව කවුරුත් විශ්වාස කරන්න ගන්නේ නැහැ. ඉතින් ඒක අපිට හොඳයි නේ. ඇයි? ඇයි කියන්නේ? එතකොට අපිට මේ වැඩේට මෙලෝයක කැඟිලි ගන්න එන්නේ නැහැ නේ. ඒ නිසා තමයි මේ දේවල් මෙච්චර කල් මේ විදිහට හංගලා තියාගෙන හිටියේ. මේවා මේ හංගන් හිටියේ මේ කවුරුත් මේ ඇඟිලි ගහනක් කියන බඩ නෙමෙයි බං. විශ්වයෙන් එන අඳුරු බලවේග වලින් මේ රට බේරගන්න උනින් ඉඳා. නැත්තම් මේකින්නේ උන් මොන මගුලක් කරලා හරි විශ්ව දුරට වැරලා කෙලවගෙන මෙලහකට. උඹටත් එලාවකට ජාතිකාභිමානී ජේසපුත්‍ර සංකල්පනා බලන්න ඕනේ බං. අනේ මේ කියවන්න නැතු ඉදහම් බං. හෙයි මං කිව්ව ඇත්තනේ. උඹත් එලාවකට නිකන් ගුරුලෙක් වගේ. එන සමාජ හිතකාමී. ඔව්. මම සමාජ හිතකාමී තමයි. හැබැයි ඒකට ගුරුලෙක් වෙන්න ඕනේ නැහැ. බේරුණ්ඩ වංශයත් සමාජ හිතකාමී. එතකොට උඹට ඕනේ විශ්ව දොරටු අරින්න නෙමෙයිද? ඔව්. අපි ඒක අරින්න ඕනේ. අතීතයේ අපෙන් ගිය හේලැල්ල අපෝ වෙනලාට ඒක අරින්න ඕනේ. ඒ හරහා ගොඩක් දේවල් වෙනස් වෙයි. මේ රට වෙනස් කරන්න පුළුවන්. මේ රට මේ ලෝකේ ප්‍රබලම රට කරන්න පුළුවන්. ආ. එතකොට උඹට ඕනේ ශාස්ත්‍රීය වල බලය අල්ලන්න නෙමෙයිද? අපි මුලින්ම අපේ රට ගැන හිතන්න ඕනේ. මේක අපේ රට. අප්පඩ සරි. හරි හරි. ඒක නෙමෙයි දැන් වැදගත්. දැන් අපි ගුරුලට මොකද කරන්නේ? මම මෙතන ඉන්නව තින්නේ. මම මේ වෙච්ච දෙයට අනිවාර්යෙන් ඔකට රිටර්න් එකක් දෙනවා. මම ඔක විනාශ කරනවා. අපිට වැදගත් වෙන්නේ මාර්තු 21 විශ්ව දෘෂ්ටිය විරුද්ධ කරන්නේ කොහොමද කියන එක. ඒකට අපි එකට වැඩ කරන්න ඕනේ. අපිට ඒකට තව කල් තියෙනවනේ බං. මම ওই සාස්ද මොකද්ද කියන එක ගැන හොයනවා. හොයලා හොයලා ඔකයි කලින් එක ගීතන්ට මම ඔක වැවනවා. මං හිතන්නේ අපි බලන්න ඕනේ ගුරු ශක්තිය ගැටෙන්නේ නෙමෙයි. කොහොම හරි පොඩි එකව අපේ ග්‍රහණයට අරගෙන වැඩ ටික කරගන්න. උගේ හෙන ලොකු ගම්. හෙන පොරටෝ. ඊළු නෙමෙයි බං. අපිට ලොකු කාලයක් නැහැ නාස්ති කරන්න. ඔබ මගේ හරහාට එන්න ලෑස්ති වෙන්න එපා. අපේ එකෙක්ටවත් තනියම ගුරුලෙක්ව පරද්දන්න බෑ හරුකෝ.